හරි සුබ සන්ධ්‍යාවක් සිරුම් දෙනාට රැඳී සිටියට ස්තුති. අපි ඔගලංව සාදරයෙන් පිළිගන්නවා කුරුණෑගල ස්ලිට් ආයතනයට. ඒ වගේම අද අපි කතා කරන්න යන්නේ ඇඩ්වාන්ස් වෙබ් ඩෙවලොපින් කියන සබ්ජෙක්ට් එක පිළිබඳව. අපි අද මෙහිදි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඉන්ට්‍රඩක්ෂන් ටු වෙබ්සයිට් ඇන්ඩ් වෙබ් ඇප්ලිකේෂන්ස්, ඒ වගේම ෆ්‍රන්ට් එන්ඩ් ඩෙවලොප්මන්ට් ඇන්ඩ් බැක් එන්ඩ් ඩෙවලොප්මන්ට්, ඒ වගේම අපි කතා කරනවා ප්‍රෝග්‍රෑමින් ලැංග්වේජස් වන HTML, CSS, ඉන්ට්‍රඩක්ෂන් ටු ජාවාස්ක්‍රිප්ට්, JavaScript කියන්නේ මොනවාද, PHP, MySQL. එතකොට ප්‍රධාන වශයෙන්ම අපිට වෙබ්සයිට් එකක් එහෙම නැත්නම් වෙබ් ඇප්ලිකේෂන් එකක් නිර්මාණය කර ගැනීම සඳහා අපිට අවශ්‍ය ප්‍රධානතම ප්‍රෝග්‍රෑමින් ලැංග්වේජස් මොනවාද කියන ටික සහ ඒවෙන් වෙන්නේ මොන වගේ දේවල්ද කියන එක තමයි අපි අද මේ පාඩමේ අද තියෙන වෙබිනාරයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි, අපි ඉස්සෙල්ලාම පටන් ගමු. What is website? වෙබ්සයිට් එකක් කියන්නේ මොකද්ද? හරි, ඔයගොල්ලෝ අද වෙනකොට අද ගොඩක් කට්ටිය වෙබ්සයිට් පාවිච්චි කරන වෙබ්සයිට්ස් වලට යනවා, ගොඩක් පාවිච්චිය වැඩි වෙලා තියෙනවා. හරි, විශේෂයෙන්ම මේ කොරෝනා වසංගත කාලය තුළ වැඩි ප්‍රතිශතයක් වෙබ්සයිට් වලට යෑමට මූලික වෙලා තියෙනවා. හේතුව ගොඩක් දැන් රටේ පවතින ලොක්ඩවුන් කාල සීමාව තුළදී ගොඩක් දෙනෙක්ට වෙලාව තියෙනවා, ඒගොල්ලන්ගේ වෙලාව යවා ගන්න වෙලාව පාවිච්චි කරන්න කටි ගොඩක් ඉන්ටර්නෙට් හරහා අන්තර්ජාලය හරහා සම්බන්ධ වෙලා ඒ කට්ටිය විනෝදාංශය එතකොට ගනුදෙනු මේ හැම දෙයක්ම කරන්න පෙළඹිලා තියෙනවා. ඊස එතකොට අපි වෙබ්සයිට් එකක් කියලා ගත්තොත් ඒක is a group of interlinked and well structured web page that exist on the same domain. එක වෙබ්සයිට් එකක් ගත්තා. හරි, මේ හැම වෙබ්සයිට් එකකටම තියෙනවා ඩොමේන් එකක්. හරි, නමක් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් google.lk, එහෙම නැත්නම් google.com. හරි, අපි famous මේවා ටික කතා කරොත් facebook.com, youtube.com. ගොඩක් කට්ටිය මේ දවස්වල වැඩියෙන්ම යන වෙබ්සයිට්ස් තමයි ඔවා. හරි, එන්ටර්ටේන්මන්ට් පැත්තට ගොඩක් මේ ප්‍රෙෂර් එකත් එක්ක ඒක චුට්ටක් සමනය කරගන්න ගොඩක් කට්ටිය යනවා Facebook. ඒ වගේම YouTube සහ වෙනත් වෙබ්සයිට් වලට යනවා. එතකොට වෙබ්සයිට් එකක් ගත්තොත් එයාට තියෙනවා මේ ඩොමේන් එකක්. හරි, එතකොට මේ ඩොමේන් එකක් ඇතුලේ හොඳ ස්ට්‍රක්චර් එකක් තියෙන. හරි, වෙබ්සයිට් එකක් ගත්තොත් එක පේජ් එකක් තියෙන වෙබ්සයිට්ස් තියෙනවා, එක පේජ් එකකට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන වෙබ්සයිට්ස් තියෙනවා. හරි, එතකොට වෙබ්සයිට් එකක වෙබ් පේජස් ගොඩක් තියෙනවා නම් මේවා එකකට එකක් ලින්ක් වෙන්න ඕනේ නේ. ඉන්ටර්ලින්ක්ඩ් කියන්නේ ඒකයි. වෙබ් පේජස් ගොඩක එකතුවක් තමයි, වෙබ් පේජස් කිහිපයක එකතුවක් තමයි වෙබ්සයිට් එකක් කියලා කියන්නේ. ඒකේ හොඳ ස්ට්‍රක්චර් එකක් තියෙන්න ඕනේ. හරි, උදාහරණයක් විදිහට අපි ගත්තොත් Facebook කියන එකේ Facebook එකේ pages ගොඩක් තියෙනවා. හරි, fan pages තියෙනවා, group pages තියෙනවා, home page එක තියෙනවා, profile page එක තියෙනවා. එතකොට මේකේ structure එක බලද්දි ඔක්කොම එකම විදිහ, එකම color, එකම theme color එකක්, එකම font size එකක්, එකම font එක නේ. හොඳ
හොඳ පෙනුමක් ඒකට තියෙනවා. එතකොට හොඳ structure එකක් තියෙන්න ඕනේ. එතකොට main goal එක මොකද්ද වෙන්න ඕනේ? Website එකේ to display information to visitors. එතකොට තොරතුරු ලබා දෙනවා අපි. හැම දෙයකින්ම කරන්නේ අපි තොරතුරක් information එකක් දෙනවා මේ website එක visit කරන්න එන client ලට, customers ලට. ඔය ඕනම කෙනෙකුට visitors ලා කියලා අපි කියන්නේ ඕනම visit කෙනෙකුට අපි අපි ලබා දෙන්න තියෙන තොරතුරු අපි ඒක හරහා ලබා දෙනවා. අපි බලමු ඇයි අපිට වෙබ්සයිට් එකක් අවශ්‍යතාවයක් වෙන්නේ. Why we need website? වෙබ්සයිට් එකක අවශ්‍යතාවයක් අපිට ඇති වෙන්නේ ඇයි? ගොඩක් අපිට මේ වෙබ්සයිට් වල අවශ්‍යතාවය ඇති වුණේ 2020 න් පස්සේ. 2019 20 කාලය තුලදී අපිට ගොඩක් අවශ්‍යතාවය ඇති වුණා. ගොඩක් 2020 න් පස්සේ ගොඩක් වෙබ්සයිට් වලට e-commerce websites ප්‍රමාණය වැඩි වුණා. හේතුව මේ කොරෝනා අසංගතයත් එක්ක අපිට එළිය මාකට් එකට ගිහිල්ලා normal අපි retail මාකට් එකට ගිහිල්ලා item purchase කරන එක අපිට සීමා වුණා. ඒ කියන්නේ යන්න ඕන පුද්ගලයෝ ගන්න සීමා වුණා. එතකොට lockdown කරලා තියෙදි රටේ තියෙන shops, retail shops ඔක්කොම වහන්න වුණා. එතකොට අපි ඔක්කොම වෙනස් වුණා online shopping වලට. උදාහරණයක් ගත්තොත් ලංකාවේ ප්‍රධානතම සුපර් මාකට්ස් ටික, ඒ කියන්නේ සුපිරි වෙළඳසැල් ටික අද ඒ කට්ටිය online තාක්ෂණය ඔස්සේ තමයි ඒගොල්ලන්ගේ ගනුදෙනු, ඒගොල්ලන්ගේ business එක continue කරන් යන්නේ ඒ විදිහට. එතකොට මේ තාක්ෂණයත් එක්ක web technology කියන තාක්ෂණයත් එක්ක මුසු වෙන්න බැරි වෙච්ච කට්ටිය අද එක පැත්තකින් ඒගොල්ලන්ගේ business කඩාගෙන වැටලා තියෙනවා. හරි. ගොඩක් අයට ඊට වඩා තිබ්බට වඩා වැඩි සේල් එකක් හැදිලා තියෙනවා. මේ තාක්ෂණය පාවිච්චි කරන හින්දා, වෙබ්සයිට් පාවිච්චි කරන හින්දා රීටේල් normally අපි පොඩි කඩේකට යන කෙනාත් ඔන්ලයින් ඕඩර් කරලා සෞඛ්‍ය ආරක්ෂිතව මේ දේවල් අපිට ලැබෙන හින්දා අපි ඒකට නැඹුරු වෙලා තියෙන්නේ. එතකොට ඒකෙදි අපිට ලැබෙන වාසි මොනවද? වෙබ්සයිට් එකක් අපි දැන් මෙතන ඔගොල්ලෝ සහභාගි වෙලා ඉන්න කට්ටියගේ සමහර අයට තමන්ගේම බිස්නස් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් අඳුරුන අයගේ බිස්නස්ස් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ බිස්නස් එකක් කරන කම්පැනි එකක සේවකයෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙබ්සයිට් ඩෙවලොපර් කෙනෙක්, ෆුල් ස්ටැක් ඩෙවලොපර් කෙනෙක් විදිහට ඉගෙනගෙන ඒ ශාස්ත්‍රීය රැකියාවක් කරන්න, ඒ වගේම පුද්ගලිකව තමන් විසින් වෙබ්සයිට් නිර්මාණය කර අලෙවි කරන්න හිතාගෙන ඉන්න කට්ටිය වෙන්න පුළුවන්. එතකොට මේක අපි ඉගෙන ගන්න එක ගොඩක් අපිට වාසියක් වෙනවා. මොකද බිස්නස් එකක් ගත්තොත් මෙන්න මේ තියෙන පහසුකම් ටික අපිට තියෙනවා. මොනවද කියලා බලමු අපි. ඒ තියෙන පහසුකම් increase number of customers. අපිට කස්ටමර්ස්ලා ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. මේ කාලෙදි normal retail shop එකකට දෙන්නෙක් තුන් දෙනෙක් නම් යන්නේ, online shopping store එකකට ගොඩක් කට්ටියකට join යන්න පුළුවන්. අපි normal store එකක් ගත්තත් ඒ store එකකට ඇතුළට එන්න පුළුවන් limitation එකක් තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් දැන්ට ලංකාවේ තියෙන නීතියක් අනුව ඉන්න පුළුවන් capacity එකෙන් 150යි ඇතුළට ගන්නෙ. හැබැයි වෙබ්සයිට් එකක එහෙම එකක් නැහැ. වෙබ්සයිට් එකේ ලිමිට් එකක් තියනවා යන්න පුළුවන්. ඒ ලිමිට් එක වෙනකම්ම, ඒ කියන්නේ shop එකකට දානවට වඩා වැඩි ලිමිට් එකක්. 1000ක්, 2000ක්, ලක්ෂයක් ඒගොල්ලෝ පාවිච්චි කරන server එක අනුව ගන්න පුළුවන්. access කරන්න පුළුවන්. හරි. එතකොට normal එක store එකකට වඩා වැඩි ප්‍රමාණයක් අනිවාර්යෙන් customers ලා ඇතුළට web page එකට, website එකට, e-commerce website එකට
ඇතුල් කරගෙන බිස්නස් එක වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම තමයි grain gain credibility. හරි. ඒ කියන්නේ මේ කත් එක්ක ගොඩක් අය ඉන්ටර්නෙට් පාවිච්චි කරනවා product and services වලට. ඒගොල්ලන්ගේ ඉදිනදා අවශ්‍ය දේවල් වලට පාස්කම් වලට කියන්නේ සේවා වලට සහ ප්‍රොඩක්ට්ස් වලට ප්‍රොඩක්ට් එකේ ඉන්ටර්නෙට් ඔන්ලයින් සර්ච් කරලා තමයි යන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් Facebook එකේ අහලා තියෙනවා මට මේ ප්‍රොඩක්ට් එක කොහෙද ගන්න තියෙන්නේ, මට මේ සර්විස් එක මේ දවස්වල කවුද කරන්නේ. ඒකට අපිට වෙබ්සයිට් එකක් තියෙනවා නම් අපේ ගැන දෙන්න පුළුවන් ඒ කට්ටියට ලොකු ইনফরমේෂන් එකක්. අපි මෙන්න මේ දේවල් කරනවා, අපේ බිස්නස් එක මෙන්න මේ වගේ බිස්නස් එකක්. එතකොට ඉක්මනට කස්ටමර්ස්ලා හැදෙනවා. ඇඩ්වර්ටයිසින් කරන්න පුළුවන් වෙබ්සයිට් එකක් තුල අපිට ඇඩ්වර්ටයිස් කරන්න පුළුවන් මාකට් ඉන්ඩස්ට්‍රි එකේ. මාකටිං ටෙක්නොලොජිස් තියෙනවා. අපිට Facebook ads ක්‍රියේට් කරන්න පුළුවන්. සර්ච් එන්ජින් ඔප්ටිමයිසින්, SEO කරලා අපිට ඇඩ්වර්ටයිස් කරලා අපේ පේජ් එකකින් රටගෙනලා අපිට අපේ සේල් එක ඉන්ක්‍රීස් කරගන්න ක්‍රම තියෙනවා. සෝෂල් මීඩියා through මාකට් කරන්න පුළුවන්. ඒ වගේ වාසි තියෙනවා මේ වෙබ්සයිට් නිර්මාණ වෙබ්සයිට් එකක් බිස්නස් එකකට පාවිච්චි කරපු. ඒ වගේම ඇක්සෙසිබිලිටි. එතකොට සාමාන්‍යයෙන් අපි රීටේල් ෂොප් එකක් ගත්තොත් උදෑසන 8 සිට 9 10 අතර කාලය තුරදී විතරයි ඒක ඇරලා තින්නේ. සාමාන්‍යයෙන් දන්න විදිහට 9ක් උදේ 9ක් රෑ 10ක් එහෙම නැත්නම් උදේ 9ක් රෑ 9ක් ඒ අතර කාලය තුරදී තමයි තියෙන්නේ. හැබැයි අපි වෙබ්සයිට් එකට පැය 24ම දවස් 7ම දවස් 365ම ඕනම කෙනෙකුට ගිහිල්ලා ඕනම දෙයක් purchase කරන්න පුළුවන්. ඒ හැකියාව තියෙනවා. වෙලාව කියන දේ ප්‍රශ්නයක් නැහැ. ඕනම වෙලාවක යන්න පුළුවන්. ඒ වගේම පුළුවන් වෙබ්සයිට් එකක් හරහා බූස්ට් කරගන්න පුළුවන් ඕගලගේ තියෙන ප්‍රොඩක්ට්ස්. ඒ වගේම links තියෙනවා. links හරහා viral කරගන්න පුළුවන් ඕගලගේ marketing එක. link share කරලා Facebook එකේ ඕගලගේ වෙබ්සයිට් එකේ link එක share කරලා යාළුවන්ට කියලා මේක share කරන්න කියලා මේ link එකක් through ඕගලගේ business එක එළියට දෙන්න පුළුවන්, market කරන්න පුළුවන්. ඒ වගේම තමයි long term clients. එතකොට සාමාන්‍යයෙන් shop එකක් සාමාන්‍ය business එකක් ගත්තොත් ඒකෙන් ඉන්නේ walk through customers line එක. ඇවිදගෙන එන customers line එක. හැබැයි ඒ කට්ටිය customers ලා අද මේ shop එකට ආවත් හෙට තව shop එකට යන්න ඉඩකට වැඩි. හැබැයි එක website එකකට ආවත් දැන් ඔයාගේ business එකක් තියෙනවා නම් ඔයා හදන website එකට එක කස්ටමර් කෙනෙක් කියලා අපි කියමු. කස්ටමර් කෙනෙක් ආවා, ඉස්සෙල්ලා මිස්ටර් කෙනෙක් ආවා. එයාට හොඳ සර්විස් එකක් ඔයා දුන්නා. ඔයා හොඳ ප්‍රොඩක්ට් එකක් දුන්නා. එහෙනම් ඒ දවසේ ඉඳන් එයා ඔයාගේ බිස්නස් ක්ලයන්ට් කෙනෙක්. හරි. ඔයා හදලා දෙන සමහර විට ඔයා වෙබ් ඩෙවලොපර් කෙනෙක් වෙලා තව ක්ලයන්ට්ස් ලාට හදලා දෙන්න පුළුවන්. එතකොට එයාගේ බිස්නස් එක ඉම්ප්‍රූව් කරලා දෙන්න පුළුවන් ඔයාට. වෙබ්සයිට් එකක් හදලා. ඕගලන්ට වෙබ්සයිට් එකක් හදන්න ඉගෙන ගන්න එකේ තියෙන වාසිය ඒකයි. එතකොට කස්ටමර්ස්ලා ලැබෙන්නේ ක්ලයන්ට්ස්ලා. එතකොට ක්ලයන්ට් කෙනෙක් සැටිස්ෆයි වුණා. එයා හැමතිස්සෙම මේ වෙබ්සයිට් එක through තමා ඕඩර්ස් කරන්නේ, සර්විසස් ගන්න ඒක through. වෙන ඒවාට යන්න තියෙන ඉඩ කඩ ගොඩක් අඩුයි. හරි. එයා සැටිස් නම්, සැටිස්ෆයි නම් ඒ දේ වෙනවා. සැටිස්ෆිකේෂන්. හරි. ඔයගොල්ලෝ හොඳ ප්‍රොඩක්ට් එකක් ඒ බිස්නස් එකෙන් හොඳ ප්‍රොඩක්ට් එකක් හොඳ සර්විස් එකක් ක්ලයන්ට්ලාට දෙනොත් ක්ලයන්ට්ගේ සැටිස්ෆිකේෂන් එක ඕගලන්ගේ බිස්නස් එක ඕගලන්ගේ ක්ලයන්ට්ලාගේ බිස්නස් එක ඉම්ප්‍රූව් කරගන්න පුළුවන්. එතකොට අපි දන්නවා වෙබ්සයිට් වෙබ් ඇප්ලිකේෂන් කියලා කොටස් දෙකක් තියෙනවා. එතකොට වෙබ්සයිට් අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ ইনফরমේෂන් එකක් දෙන්න, වාගේ බිස්නස් එක ගැන හරි ඔයාගේ සර්විසස් ගැන හරි ইনফরমේෂන් එකක් එළියට දෙන්න. ඇප්ලිකේෂන් එකක් කියන්නේ ඔයාගේ බිස්නස් එක රන් කරන්න ඕනේ ඇප්ලිකේෂන් එක. අපි වෙබ් ඇප්ලිකේෂන් ගැන අපි ඊළඟට කතා කරනවා. දැන් අපි බලමු සාම්පල් වෙබ්සයිට් එකක් කොහොමද තියෙන්නේ කියලා. එතකොට වෙබ්සයිට් එකක් ගත්තොත්
මේක හැමෝටම එකම විදිහට තමයි පේන වෙබ් ඇප්ලිකේෂන් වෙබ්සයිට් අතර වෙනසක් තියෙනවා. එතකොට වෙබ්සයිට් එකක් ගත්තොත් ඒක හැමෝටම එකම විදිහට තමයි පේන්නේ. ෆෝන් එකෙන් ලොග් වුණත්, ටැබ් එකෙන්, ලැප් එකෙන්, ඩෙස්ක්ටොප් මැෂින් එකෙන් ඕනම ඩිවයිස් එකෙන් ලොග් වුණත් එකම විදිහට තමයි ඒක පෙන්වන්නේ. එතකොට අපි වෙබ්සයිට්ස් පාවිච්චි කරන්නේ මොන වගේ දේවල් වලටද? අපිට businesses අපේ තියෙන business එක කෙනෙකුට පෙන්වන්න information ඒ කියන්නේ අපි මේ website එක ගත්තොත් මේක ඇවිල්ලා restaurant එකකට හදන website එකක්. එතකොට මේකේ ඒගොල්ලන්ගේ තියෙන dishes ටික තමයි ඒගොල්ලන්ගේ තියෙන foods මොනවද යන්නේ ඒ range ටික මේකෙන් display කරනවා. හරි. අවශ්‍ය කෙනාට call කරලා හරි website එක හරහා හරි ඒගොල්ලන්ට orders අර දෙන්න පුළුවන්. එතකොට මේක website එකක් තුල ඔයගලගේ informations තමයි ගොඩක් යන්නේ. මේ තියෙන්නේ bakery එකට හදපු website එකක්. එතකොට මේකෙන් ඒගොල්ලන්ගේ තියෙන cake designs ටික client ලාට පෙන්වන්න පුළුවන්. මේ වගේ designs අපි හදනවා. මේ වගේ දේවල් අපි කරනවා. ඒ වගේම ඔයගලන්ට services consulting කරන කට්ටිය clients ලා ඔයගලන්ට හම්බ වෙනවා. ඔයගොල්ලෝ software developer කෙනෙක් නම් ඔයගලන්ට එනවා clients ලා. හරි. ඒ clients ලා අතරින් business එකක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්, consultancy දෙන කෙනෙක් වෙන්න පුළුවන්. consultancy වලට දැන් ලොකු market එකක් හදනවා websites through online consultancy කියන category එකේ. business consultancy, law consultancy, accounting, business management ඒ වගේ websites අපිට හදන්න පුළුවන්. එතකොට ඔයාගේ role එක ගැන, ඒ කියන්නේ ඔයාට එන client ගේ role එක ඔයාට publish කරන්න පුළුවන් website එක හරහා. හරි. අපි දැන් කතා කරමු web applications කියන්නේ මොනවද? A web application is an application program that is usually stored on the remote server and users can access it through the use of software known as web browser. Web application එක website එකට වඩා ගොඩක් වෙනස්. website එකක් අපි කරන්නේ අපිට customers ලා, visitors ලා, client ලා ඇද ගන්න එක තමයි අපි website එකකින් කරන්නේ. ගොඩක් attractive multimedias අපි use කරනවා, images. දැන් අපි කලින් ඒවා බලමු. ගොඩක් images multimedia නේ මේ websites ගත්තොත් images වැඩි, text අඩුයි. හරි. text අඩුයි, image, videos ගොඩක් attractive විදිහට තමයි website එකක් හදන්නේ. එතකොට application එකක් ගොඩක් හදන්නේ එයාගේ business එක control කරන්න. business එකේ දේවල් ටික කරගන්න තමයි, පහසු කරගන්න තමයි කරන්නේ. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් business එකක් ගත්තොත් අපි accounting පැත්ත තියෙනවා. නේ? HR පැත්ත තියෙනවා. business process එක යන විදිය තියෙනවා. මේකේ information ටික save කරගන්න. හරි. මේකේ reports generations ටික speed කරගන්න තමයි අපි web applications පාවිච්චි කරන්නේ. එතකොට මේකෙදි multimedia ගොඩක් පාවිච්චි කරනවා අඩුයි. හරි. එතකොට ගොඩක් forms විදියට යන්නේ. forms, reports අපි samples ටිකක් අපි බලමු ඉස්සරහට. web application එකක් මොන විදියට තියෙන කියලා. එතකොට මේ වැඩි ගොඩක් අපි generate කරන්නේ multimedia වලින් ගොඩක් අයින් වෙලා information save කරගන්න තමයි අපි පාවිච්චි කරන්නේ. අද දැන්ට තියෙන වර්තමානයේ තියෙන ගොඩක් websites web applications විදියට තමයි යන්නේ. website එකක් web application එකක් වෙන්නේ නැහැ. ඒක website එකක්. හැබැයි web application එකක් ගත්තොත් web application එකක් website එකක් වෙන්න පුළුවන්. website එකක් විදිහට ගිහිල්ලා ඒක එක site එකක් web application එකක් විදිහට යන්න පුළුවන්. shopping cart website එකක් ගත්තොත් ඒක web application එකක් විදිහට වෙනවා. ඒ කියන්නේ shopping cart එකක්, ඒ කියන්නේ e-commerce website එකක් customers ලාට ඒගොල්ලන්ගේ items ටික පෙන්නන ටික website එකක් through පෙන්නනවා. orders ගන්න ටික, ඒ කියන්නේ client ගිහිල්ලා අපි හිතමු ලංකාවේ පාවිච්චි කරන online shopping stores තියෙනවා. හරි. famous ඒවා. හරි. එතකොට ඒ වෙයි
බලන්න ඔයගලන්ට shopping cart එකක් තියෙනවා items ටික add කරනවා items ටික add කරනවා quantity ටික add කරද්දී වෙනම shopping cart එකේ ඔයගේ list එක පෙන්නනවා ඊට පස්සේ ඒක purchase කරන ඒ steps ටික යනවා එතකොට ඒක application site එකට තමයි යන්නේ ගොඩාක් websites web application site එකෙන් තමයි යන්නේ a web application can be developed for several users which can be used by anyone like it can be used as an individual or as a whole organization for several reasons එතකොට අපි web application එකක් develop කරද්දී මේක individual කෙනෙකුට එයාගේ business එක control කරන් යන්න හදන්න පුළුවන් ඒ වගේම organization එකක් ලංකාවේ පාවිච්චි කරන banking industry තියෙනවා financial industry accounting industry ඔය වගේ ගොඩක් ඉන්ඩස්ට්‍රීස් වලට ඕගනයිසේෂන්ස් වලට ගැලපෙන විදිහට web applications develop කරන්න පුළුවන්. Why we need web application? ඇයි අපිට web application එකක් ඕන වෙන්නේ? විශේෂයෙන්ම මේ කාල සීමාව තුළදී අපිට අත්‍යවශ්‍ය web application එකක්. ඒ කියන්නේ අපි business එකක් run වෙනවා නම් අපිට තියෙන office එකක්. Normally office එකක් තියෙනවා. වැඩිටික කරන තැනක් තියෙනවා. එතන තමයි මේ documents ටික ඔක්කොම files ටික ඔක්කොම reports ඔක්කොම තියෙන එකම තැනක. employee ලා ගොඩක් ඉන්නවා. වැඩ කරන අය ගොඩක් ඉන්නවා. එතකොට මේ කාල lockdown කාල සීමාව තුළදී ඒගොල්ලන්ට office වලට යන්න බෑ. informations ගිහලා office එකට දෙන්න විදිහක් නැහැ. එතකොට web application එකක් තිබ්බනම් employees ලට ලේසි මේක කෙලින්ම online application එකෙන් submit කරන්න පුළුවන් ඒගොල්ලෝ ගත්ත informations ටික submit කරන්න පුළුවන් අපි බලමු මොනවද මෙතනින්ද අපි කතා කරන්න කියලා can run on accessible on any operating system web application එකක් ගත්තොත් දැන් මේකේ තියෙනවා web application and standalone application standalone application java c++ ඔය වගේ programming language එක අපි එක online නැතුව offline applications අපිට හදන්න පුළුවන්. එතකොට මේ කියන්නේ offline applications සොයි web application උය අතර තියෙන වෙනස. offline applications නම් ඒ operating system එක අනුව වෙනස් වෙනවා. අපි normal example එකක් ගමු අපි microsoft office ගත්තොත් ඒක Microsoft operating system වලට විතරයි. එතකොට Mac operating system වලට Linux operating system වලට වෙන වෙනම අපි develop කරන්න ඕනේ. හැබැයි web application එකකට operating system එක ගැටලුවක් නැහැ. මොකද web application එකක් හැමතිස්සෙම run වෙන්නේ web browser එකක් කරා. එතකොට Microsoft ද Mac ද Linux ද කියන එක ගැටලුවක් වෙන්නේ නැහැ හැම ඔපරේටින් සිස්ටම් එකකම තියෙනවා web browsers web browsers වලින් මේ ඕනම web application එකක් access කරන්න පුළුවන් android ඕනම එකක පුළුවන් not required to install install කරන්න ඕනේ නැහැ දැන් අපි software එකක් ගත්තොත් microsoft word office excel අපි install කරන්න ඕනේ web application එකක් එහෙම install කරන්න ඕනේ නැහැ android app එකක් ගත්තොත් android app එක අපි install කරන්න ඕනේ කාලයක් ට්‍රෙන්ඩ් එකක් තිබ්බා Android applications iOS application mobile application development වලට ලොකු මාකට් එකක් හැදලා තිබ්බා දැන් ඉන්න ගාය කැමති නෑ app එකක් install කරගන්න ෆෝන් එකට එකක් slow වෙනවා හැමතිස්සෙම ඕනෙ වෙන්නේ නෑ හරි requirement එක ගොඩක් අඩුයි සමහර ඒවට එතකොට ඊට වඩා යාට ලේසි ඒ වෙලාවේ online ගිහිල්ලා ඒ ඇප් එකට ලොග් වෙලා ඇප් එකෙන් අවශ්‍ය දේ කරගන්න එක. එතකොට web applications වලට browser එක through ගිහිල්ලා කරගන්න එක ගොඩක් ලේසි වෙලා තියෙනවා. මේකෙදි ඒකට එක හේතුවක් තමයි bootstrap කියන technology එක. bootstrap එකෙන් mobile friendly web applications develop කරන්න හැකියාව ආවා. ඒකෙන් app development එකට වඩා web application development එකට ආපහු requirement එක වැඩි වෙනවා. All the users are able to access the same version
of the web application. අපි office කියන software එක අපි අද බලුවා මගේ machine එකේ තියෙන එක version එක. ඔයගලගේ machines වල තියෙන තව version එක. ඔය වගේ versions ගොඩක් තියෙනවා. අපි අලුත් version ගත්තොත් 2007, 11, 13, 360 ඔය වගේ තියෙනවා. එතකොට එක එක කට්ටියට තියෙන එක එක versions. එතකොට files open කරන්න ගියපුවම version compatibility ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි web application එකදී එහෙම නැහැ. හැමෝම access කරන එකම version එක. latest version එක තමයි හැමෝටම යන්නේ. Next advantage, reduce the expenses for end users, business owners. අපි web application එකක් හදලා දෙනවා business man කෙනෙකුට. user client කෙනෙකුට හදලා දෙනවා. එයාට expenses විදිහට යන්නේ එවරදි ඕගලන්ගේ web application fee එක විතරයි. හරි ඕගොල්ලෝ කියනවනම් web application එකට මෙච්චරයි අපේ ගාණ කියලා ඒ business owner එකට owners-ලාට ඒ ටික විතරයි යන්නේ. එයා office එකක මේක run කරොත් එයාට ඒ කාල සීමාවත් එක්ක තව expenses වැඩි. ඒ කියන්නේ පොත් ඕනේ, stationery stationery ඕනේ, ඔය ගොඩක් දේවල් එයාට තව ඕනේ වෙනවා. මේකෙදි web application එක නම් ඔගලන්ගේ web application fee එකයි, domain එකයි, server charges ටිකයි විතරයි යන්නේ. yearly යට යන්නේ server renewal එකයි, domain renewal එකයි විතරයි. ඒ expense එක විතරයි යට යන්නේ. හරි. web applications are flexible. අද lockdown කරලා තියෙද්දි රට web applications through business කරන කට්ටියට ඒගොල්ලන්ගේ employees ලට gedara ඉඳන් ඒකට submit කරන්න පුළුවන් ඒගොල්ලෝ කරපු දේවා. හරි. ඒගොල්ලන්ට office එකට යන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ කරන වැඩ ටික ඒ application එක through ඒගොල්ලන්ට submit කරන්න පුළුවන්. ඒක තමයි මේකෙදි තියෙන web application එක තියෙන වාසිය. එතකොට අපි ඉගෙන ගන්න යන්නේ website design කරන්න, ඒ වගේම web application develop කරන්න. එතකොට web application එකක් කොහොමද වැඩ කරන්නේ? මම ඊට කලින් කියන්නම් website එකක් කොහොමද යන්නේ. අපි website එකක් ඒ programming languages අපි ඒ languages පාවිච්චි කරලා වෙබ්සයිට් එකක් ඩෙවලොප් කරනවා. අපි මේක සර්වර් ලොකේෂන් එකක් අරගෙන සර්වර් එකකට අපි අප්ලෝඩ් කරනවා. ඊට පස්සේ ඒකට අපි ගන්නවා ඩොමේන් නේම් එකක්. උඩ ඩොමේන් නේම් එක මේ සර්වර් ලොකේෂන් එකත් එක්ක ලින්ක් කරනවා. ලින්ක් කරලා අපි අපේ ඩොමේන් නේම් එක අපි පබ්ලිෂ් කරනවා මෙන්න අපේ වෙබ්සයිට් එකේ මේකට ලොග් වෙන්න කියලා. එතකොට කොහොමද වෙන්නේ? ක්ලයන්ට් අපිට ඉන්නේ ක්ලයන්ට්ස්ලා ක්ලයන්ට් web browser එක හරහා. හරි, web browsers තියෙනවා Chrome, Firefox, Microsoft Edge, Internet Explorer, Safari, Opera. ඕනම එකකින් request එකක් යවන්න පුළුවන් web server එකට. web server එක ඒ request එක බලලා ඒකට අදාළ file එක ආපහු response එකක් විදියට browser එකට යවනවා. browser එකෙන් ඒක read කරලා අපේ browser එකේ body එකේ display වෙන අපිට ඒක monitor එකෙන් බලා ගන්න පුළුවන්. ඒක තමයි website එකක වෙන්නේ. web application එකක වෙන්නේ web browser අර විදිහටම තමයි. browser එකෙන් request එකක් එනවා. ඊට පස්සේ ඒ request එක web server එකෙන් process කරනවා. internet through enne ඊට පස්සේ web server එකෙන් දෙනවා web server instruct application server to process the page. application server එකකුත් මේකට තියෙනවා. එතකොට මේ application server එකෙන් මෙයාගේ request එක process කරලා ඒකට ඕන response එක බලලා එයා පස්සේ එක යවනවා අපව internet හරහා http protocol hypertext transfer protocol එක හරහා මෙයා යවනවා ක්ලයන්ට්ගේ මැෂින් එකට. හරි. එතකොට මේ තියෙන්නේ sample web applications. හරි. එතකොට මේකෙදි ගොඩක් යන්නේ ඒ කට්ටියගේ business එක. අද දවසේ total payment එක කොච්චරද?
ප්‍රිසර්වේෂන්ස් දැන් මේක හදලා තියෙන්නේ එයාලයින් රිසර්වේෂන් එකකට වගේ හදපු වෙබ් ඇප්ලිකේෂන් එකක් ට්‍රිප්ස් වලට. එතකොට පේමන්ට්ස් අද කොච්චරද කියලා පේනවා, රිසර්වේෂන්ස් ටික බලා ගන්න පුළුවන්, ට්‍රිප්ස් කීයක් අද දවසේ තියෙනවද, එතකොට කාගේද ක්ලයන්ට්ස් කවුද පහට දෙන්නේ, ඒ ටික බලා ගන්න පුළුවන් ඇප්ලිකේෂන් එක. එතකොට මේකේ reports tiyena, monthly report, daily reports අපිට generate කරගන්න පුළුවන්. ඒවට අදාළ plugins tiyena, forms tiyena, data submit කරන්න ඕන කරන forms හදන්න තියෙන form submissions, information ටික ගන්න, report generations මේ විදිහට ගන්න පුළුවන්. emails කීයක් ඇවිල්ලා තියෙනවද අද page එකට, ප්‍රොජෙක්ට්ස් කීයක් අප්‍රූව් වෙලා තියෙනවද, යූසර්ස්ලා කී දෙනෙක් කියලා තියෙනවද, මේ වගේ බිස්නස් එකක් කන්ට්‍රෝල් කරන්න තමයි අපි වෙබ් ඇප්ලිකේෂන්ස් ගොඩක් යූස් කරන්නේ. ඕගනයිසේෂන් එක තියෙන ප්‍රොසෙස් එක, බිස්නස් එක කන්ට්‍රෝල් කරන්න තමයි අපි රිපෝර්ට්ස් වලට යූස් කරන්නේ. එතකොට වෙබ් ඇප්ලිකේෂන් එකකයි වෙබ්සයිට් එකකයි තියෙන වෙනස ගැන අපි බලමු. මොකද්ද මේකේ තියෙන වෙනස? වෙබ්සයිට් එකේදී අපි දෙන්නේ ඉන්ෆෝමේෂන් එකක් අපේ එන විසිටර්ස්ලාට. වෙබ් ඇප්ලිකේෂන් එකක් ගත්තොත් cater to needs of the user thus requiring their response. වෙබ් ඇප්ලිකේෂන් එකක් ගත්තොත් client ගේ requirement එක බලලා client ගේ requirement එකට අදාළ response එක තමයි මේකෙදී දෙන්නේ. අරකේ normally information එක විතරයි. මේකේ client requirement එක response එක application එකකින් හදලා දෙනවා. එයාට ඕනේ invoice එකක් දාන්නද, data ටිකක් ගන්නද, ඒ හැමදේම. website examples of website including advertisement websites, news magazines, උඩ දෙකලා තියෙනවා news websites තියෙනවා. ඒකට ඔය TV channels වල තියෙනවා දැන් ගොඩක් web sites විදිහට ගිහිලා තියෙනවා. එතකොට ඒකේ information තියෙනවා. client ගේ requirement එකට අනුව මේ news වල news දෙන්නේ. හරි. එතකොට news එක ඒ විදිහටම හැමෝටම එකම news එක තමයි යන්නේ. web application එකක් ගත්තොත් web apps are e-commerce stores such as Amazon, social media like Facebook, Twitter, YouTube. එතකොට දැන් Facebook ගිය මම log වෙලා ඉන්න මගේ username password එකෙන්, එතකොට මගේ friend list එකයි මගේ wall එකේ තියෙන ඒවායි ඒ image photos ටික තමයි මට පෙන්වන්නේ. ඔයා log වුණොත් ඔයාට අදාළ තියෙන ඒවා ටික විතරයි පෙන්වන්නේ. එතකොට client ගේ requirement එකට තමයි web application එක හැදෙන්නේ. website facilitate one way communication where a user visit a website goes through the information on a website and leaves. එතකොට මේකට විස්තර කෙනෙක් එනවා, information ටික කියවනවා, එයාලට එනවා. Wikipedia ඒ වගේ website එකක්. W3 school tutorial points මේක websites. Information තියනවා, බලනවා, read කරනවා, ගන්න ඕන කරන informations ටික ගන්නවා, එයා leave කරනවා. Web application එකක් ගත්තොත් ඊට වඩා වෙනස්. එයාට ඕන කරන්නේ මොකද්ද? ඒකට එයා දෙන request එකට තමයි එයා response එක දෙන්නේ. එතකොට client server architecture එකක් තමයි මේකෙදි තියෙන්නේ. එතකොට අපිට ඕනම device එකකින් connect වෙන්න පුළුවන් server එකට. එතකොට request එක බලන request එකට අදාළ application software එකෙන් ඕන කරන page එක තමයි මෙයාට ඊට පස්සේ යවන්නේ. එතකොට අපි website development වලදී web applications ගොඩක් web applications develop කරද්දී පැතිකඩවල් දෙකක් තියෙනවා. front end development and back end development. ඔයගොල්ලෝ job search කරලා බලද්දී ඔයගලන්ට ගොඩක් එනවා front end developers, back end developers, full stack developers කියලා එනවා. front end developers කියන්නේ මේ කට්ටිය හදන්නේ front end එක විතරයි. ඒ කියන්නේ business එකේ එළිය පැත්ත client visitors ලට පේන එක විතරයි මේ කට්ටිය හදන්නේ front end development වලදී. back end කියන්නේ පිටිපස්සෙන් යන process එක. හරි. උදාහරණයක් විදිහට ගත්තොත් e-commerce website එකක් shopping cart
එකක් තියෙන වෙබ්සයිට් එකේ ඒගොල්ලන්ගේ බිස්නස් එක එළියට පේන එක. හරි. උදාහරණයක් විදියට ගත්තොත් eBay එක හරි eBay එකේ කොහොමද ප්‍රොඩක්ට්ස් ටික පේන්නේ? ඒ ටික තමයි ෆ්‍රන්ට් එන්ඩ් එක. බෑක් එන්ඩ් එකේදී කොහොමද මේක ඇතුලේ ප්‍රොසෙස් වෙලා ඒ ක්ලයන්ට් ලට ප්‍රොඩක්ට්ස් ටික යන්නේ? ඒ ටික වෙනම තියෙනවා. එතකොට අපි software developer කෙනෙක් වෙන විදිහට යනකොට අපිට තියෙන steps ටිකක් ඉගෙන ගන්න ඕනේ. order එකක් තියෙනවා. එතකොට අපි මේ order එකට තමයි අපි front end developer, back end developer, full stack developer කෙනෙක් වෙන්න අපිට යන්න ඕනේ මේ steps වලට. අපි මේකෙදි ඉගෙන ගන්න ඕනේ HTML, basic එක, foundation එක, CSS, ඊට පස්සේ bootstrap, JavaScript, PHP, MySQL ඔය ටික ඉගෙන ගත්තොත් ඔයගොල්ලෝ complete full stack developer කෙනෙක් වෙනවා. හරි. අපි මේක බලමු. ඉතුරු programming language අපිට මේ website එකක් develop කරගන්න ඕනේ කරන දේවල් ටික මොනවද කියන එක අපි බලමු. හරි. Mainly අපිට ඕනේ වෙනවා HTML කියන markup language එක. හරි. එතකොට මේකේ versions තියෙනවා 1.0, 2, 3, 4. Latest version එක දැන් තියන්නේ HTML5. හරි. එතකොට අපි බලමු මොකද්ද මේ HTML කියලා කියන්නේ. HTML stands for Hypertext Markup Language. හරි. මේකේ තියෙන්නේ markup language එකක්. ඒ කියන්නේ web browser එකකට කියව තේරෙන්නේ markup tags වලින් තියෙන website program එකක් තමයි එයාට පේන්නේ. HTML describe the structure of the web page. එතකොට අපි හදනවා නම් website එකක්, web page එකක්, ඒකේ structure එක අපි ගහගන්නේ, හදාගන්නේ මේ HTML කියන markup language එකෙන්. ඒකේ elements ගොඩක් තියෙනවා. හරි. ඒ elements වලින් කියනවා browser එකේ අපේ මෙන්න මේ content එක, අපි හිතමු text එකක් තියෙනවා කියලා. මේ text එක browser එකේ කොහොමද පේන්න ඕනේ? මේක bold වෙලා පේන්න ඕනේද, ලොකු වෙලා පේන්න ඕනේද, පුංචි වෙට පේන්න ඕනේද, font size වෙලා තියෙන්න ඕනේද, කොහොමද මේක පේන්න ඕනේ, underline වෙලාද, ඒ විදිහට මැද්දේද, කොයි පැත්තේද කියන එක. හරි. ඒක අපි හදන්නේ මේ HTML වලින්. HTML elements label piece of content such as things in heading, paragraph, links. එතකොට මේ HTML වලින් කරන්නේ අපි structure එක හදාගන්න. අපි හිතමු ගෙයක් හදනකොට ඇතුලෙන් දාගන්නවා කම්බි. ගේ ශක්තිමත් වෙන්න කම්බි දාලා foundation එක හදලා ඒ ටික තමයි අපි HTML වලින් කරන්නේ. ගල්ලා බිත්ති නංගල ටිකත් අපි completely structure එක හදාගන්න එක තමයි HTML වලදී කරන්නේ. එතකොට මේ තියෙන්නේ HTML page structure එකක්. හරි. HTML tags අපි මේවට අපි tags ඇතුලේ තමයි අපි හැම දෙයක්ම ලියන්නේ. elements කියලා කියනවා. එතකොට ඒකේ open tag, closing tag කියලා තියෙනවා. මේකෙන් තමයි describe කරන්නේ web browser web page එකේ structure එක. හරි. ඊට පස්සේ අපි බලමු CSS කියන්නේ මොකක්ද. CSS කියන්නේ cascading style sheet. එතකොට දැන් අපි ඔන්න දැන් HTML වලින් foundation හදලා බිත්ති නඟලා ගියක් වගේ අපේ website එකත් අපි හදා ගන්නවා. එතකොට මේක තමයි ලස්සන කරගන්න ඕනේ. මේ গিදර අපි හදාගන්න গিදර ලස්සන කරගන්න. අපි ඒකට කපරාදු කරලා, හුණු ගාලා, තීන්ත ගාලා, ඩෙකරේට් කරලා මොනවාද ෆොටෝග්‍රාෆ්ස් දාලා, නේ, ලයිට්ස් හයි කරලා ඒ වගේ දේවල් කරනවා. එතකොට මේ වෙබ්සයිට් එකේදී ඒ වගේ දේවල් ෆිනිෂින් එක දෙන්නේ CSS වලින්. What is CSS? CSS stands for cascading style sheets. CSS කියන වචනේ හැදලා තියෙන්නේ ඒ විදිහට. ඒකේ නමින් ෂෝට් කරලා තමයි අපි CSS කියන්නේ cascading style sheet කියන එක. CSS describe how HTML elements
are to be displayed on a screen, paper or in other media. එතකොට මේ අපි හදාගත්ත structure එක කොහොමද පේන්නේ? පේන විදිය colors, يعني font colors, shadows. එතකොට ඒකේ size එක HTML වලින් size එක හදන්න පුළුවන්. හැබැයි ඊට වඩා හොඳට ලස්සනට ලොකු colorful එකක් අපිට දෙන්න පුළුවන් CSS. CSS saves a lot of work. It can control the layout of multiple pages all at once. ඒ කියන්නේ දැන් website එකක් ගත්තොත් ඒකේ එක page එකකට වඩා pages ගොඩක් තියෙනවා. හරි. එතකොට මේ pages ගොඩකට අපිට එකපාර අපිට ලියන්න පුළුවන් මේක මේ විදිහට තියෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ අපි දැන් website එකකට web pages ගොඩක් තියෙනවා කියලා අපි ඉගෙන ගත්තා. එතකොට මේ web pages වල මම කිව්වත් දැන් අපි උදාහරණයකට කතා කරා Facebook. Facebook එකේ එක color theme එකක් තියෙන්නේ. එක color code එකක් තමයි යන්නේ. Font ගත්තොත් එකම font එක යන්නේ. Font colors colors දෙකයි මේ ලීගට් එකේ යන්නේ dark blue and white. එතකොට මේ දේවල් headings එකම headings එකම විදිහට icons එකම විදිහට pages ගොඩක් ගත්තොත් එහෙම එකේ මෙහෙම. එතකොට මේ pages ගොඩක ඒවා අපිට එක තැනකින් මේ css external sheet එකකින් අපිට තනි page එකකින් අපිට control කරන්න පුළුවන්. එතකොට දැන් අපිට මේකේ තියෙන වාසිය තමයි එකපාරටම අපේ client කෙනෙක් අපේ services අපි develop කරපු website එක client කෙනෙක් කියනවා අපේ theme colors අපි වෙනස් කරා. ඒක අපේ website එකටත් මට මේක themes colors වෙනස් වෙන්න ඕනේ. එහෙනම් හරි. ඒක එක දවසින් කරන්න පුළුවන්. CSS file එක ගත්තා. ඒකේ අර color codes වෙනුවට අපි color codes ටික වෙනස් කරන් යනවා. theme දැන් අපි building එකක් ගත්තොත් මේකේ පාට වෙනස් කරන්න ඕනේ. හරි. අපිට එක දවසින් ඒ දේ කරලා දෙන්න පුළුවන්. හරි. CSS එකේ තියෙන වාසිය ඒකයි. ඇයි අපි CSS පාවිච්චි කරන්නේ? CSS used to define styles for your web page, including the design, layout, and variation in displays for different devices and services, screen sizes. එතකොට ගොඩක් CSS වල library එකක් තමයි Bootstrap කියලා කියන්නේ. හරි. එතකොට ඒකෙන් screen ගොඩක්ම Bootstrap අපිට වැදගත් වෙන්නේ screen size එක අනුව එයා ඒකේ CSS change කර ගන්නවා. ටැබ් එකකින් බලද්දි කොහොමද website web page එකේ තියෙන elements වල sizes වෙනස් වෙන්න ඕනේ, content වෙනස් වෙන්න ඕනේ. මේ CSS library එකක් තමයි Bootstrap කියලා කියන්නේ. එතකොට CSS එකෙන් අපිට ගොඩක් designing change කරගන්න හැකියාව තියෙනවා. speed change කරන්න පුළුවන්. එතකොට මේ CSS පාවිච්චි කරන ක්‍රම තුනක් තියෙනවා. අපි ඒක ඉස්සරහට ඉගෙන ගන්නවා වෙනම දවසක. external CSS කියන්නේ වෙනම ෆයිල් එකක් තියලා වෙනම අපිට CSS ලියන්න පුළුවන්. ඒ වගේම internal කියන්නේ අපි හදන HTML ෆයිල් එකට. හරි. අපි HTML පාවිච්චි කරලා එක web page එකක් හදනවා. web page එකකට වෙනම හදන්න පුළුවන්. web page එකේ elements ගොඩක් තියෙනවා. මේවට වෙනම හදන්න පුළුවන්. ඒවට තමයි අපි මේ external internal inline කියන එක පාවිච්චි කරන්නේ. inline internal පාවිච්චි කරනවා තනි page එකක වෙනස්කමක් කරගන්න අවශ්‍යතාවයක් වෙනවා. external css අපි පාවිච්චි කරනවා අපේ website එකේම තියෙන pages වල change styles change කරන්න. හරි. අපි ඊළඟට යමු javascript කියන එකට. javascript එකේදී අපිට වැදගත්ම වෙන දෙයක් තමයි හරි JavaScript කියන්නේ මොකක්ද? What is JavaScript? හරි. Should I learn it? අපි ඒක ඉගෙන ගන්න ඕනේ. හරි. අපිට website එකක් හදන්න පුළුවන් without JavaScript. හරි. HTML CSS විතරක් පාවිච්චි කරලා අපිට website එකක් හදන්න පුළුවන්. Function වෙන හොඳ يعني හොඳ ලුක් එකක් තියෙන වෙබ්සයිට් එකක් හදන්න පුළුවන්. හැබැයි JavaScript තියෙනවා කියන්නේ අපිට තව major advantage එකක් අපේ වෙබ්සයිට් එකට දෙන්න පුළුවන්.
හරි බලමු මොකද්ද JavaScript වලින් කරන්න කියලා මොකද්ද කියලා බලමු JavaScript කියන්නේ JavaScript කියන්නේ object oriented computer programming language commonly used to create interactive effects within web browsers හරි JavaScript වලදී function වෙනවා හරි දැන් අපි හිතමු අපි හදනවා පුද්ගලයෙක්ව හරි අපි හිතමු පඹයක් හදනවා කියලා HTML වලින් ඔන්න අපි එයාව එයාගේ structure එක හදනවා ඇටසැකිල්ල කියලා හිතමු ඇටසැකිල්ල මෙන්න මෙහෙම අත මෙහෙම කකුල් මෙහෙම උස එහෙම හදනවා CSS වලින් එයාට ඇඳුම් අඳනවා හරි ඇඳුම් අඳලා එක තැනකින් තිබ්බොත් ඒක ලස්සනයි එහෙම තියනවා හරි JavaScript කියන්නේ රොබෝ කෙනෙක් වගේ අපි ඒ පඹයට දැන් රොබෝ කෙනෙක් වැඩ කරන්න තෝ නිකන් තිබ්බොත් පඹෙක් තමයි හරි අපි එයාව ෆන්ක්ෂන් කරන්න දෙනවා හරි එයාට කතා කරන්න එයාට animations දෙන්න ඒ කියන්නේ functions වෙන්න ඇවිදින්න කරන්න ඒ වගේ actions වලට එයා actions වලට ඒ කියන්නේ visitors ලාගේ actions වලට reply කරන්න හැකියාවක් අපි දෙනවා රොබෝ කෙනෙක් වගේ කතා කරොත් ඒකට reply එකක් දෙන්න මොකක් හරි අපි උදාහරණයක් ගත්තොත් website වලදී අපි mouse එක අරන් ගියොත් එක තැනකට ඒ function එක හරි එතකොට button එකක් click කරොත් මෙන්න මේ දේ වෙන්න අපි තව ගොඩක් client ලට attractive වෙන්න හරි interaction design එක තවත් ගොඩක් ඇදලා ගන්න visitors ලව තව චුට්ටක් මේ website එකේ කියා ගන්න කරන දේවල් අපිට JavaScript වලින් කරන්න පුළුවන්. ඊට වඩා ගොඩක් දේවල් advance ඒවා අපිට කරන්න පුළුවන්. interactive effects effects දෙන්න පුළුවන්. අපි බලමු මොනවද ඒ effects කියලා. බලමු මොනවද JavaScript වලට කරන්න පුළුවන් කියලා. adding interactive behaviors to web page show or hide more information with the click of the button. button එකක් click කරනකොට දෙයක් හංගන්න පෙන්වන්න කරන්න පුළුවන් change the color of the button when mouse hover over it again mouse එක මෙහෙම උඩට අරන් ගියපුවාම button එකක් උඩට ඒක වෙනස් වෙන්න colors වෙනස් වෙන්න size එක වෙනස් වෙන්න slide through the cursor of image on the home page ඒ කියන්නේ ඔයගොල්ලෝ දැකලා ඇති website එකට යද්දී images slide show එකක් විදිහට මාරු වෙනවා ඒ වගේ දේවල් හදන්න පුළුවන් zoom in zoom out ඔන්න image එක ගාවට ගියොත් ඒක zoom වෙලා පෙන්වන්න එහෙම නැත්නම් zoom අඩු වෙලා පෙන්වන්න එහෙම පුළුවන් display timer or countdown on the website countdown එකක් දෙන්න පුළුවන් audios videos play කරන්න plugins දෙන්න පුළුවන් animations හදන්න පුළුවන් displaying animations using drop down hamburger icons ඔය වගේ functionalities අපිට දෙන්න පුළුවන් එතකොට අපි JavaScript පාවිච්චි කරනවා websites වලට mobile apps වලට කොට අපිට server side application web developing server applications වලට game developments වලට මේ JavaScript කියන එක අනිවාර්යෙන් වැදගත් වෙන language එකක්. ඒ කියන්නේ JavaScript තමයි programming language එකක් විදිහට web base එකේදී web applications වලදී අපි පාවිච්චි කරන්නේ. අනිත් ඒවා එක CSS එකෙන් කරන්නේ appearance එක විතරයි HTML වලින් කරන්නේ structure එක හදන එක විතරයි functions වෙනේවා function වෙනේවා හදන්න මේ JavaScript කියන එකෙන් තමයි functions හදන්නේ එතකොට අපිට programming language ඔයගොල්ලෝ අහලා ඇති Java C C++ ඔකට මේවා functions තියෙනවා මේ functions type එක අපි පාවිච්චි කරන්නේ functions වැඩ කරන්න අපි පාවිච්චි කරන්නේ JavaScript. එතකොට අපිට මේකත් අත්‍යවශ්‍යම ලැන්ග්වේජ් එකක් වෙනවා web application development වලදී. website development වලදී. ඇයි අපි JavaScript පාවිච්චි කරන්නේ other languages වලට වඩා? JavaScript is the only program language native to the web browser. web browser එකට ගැලපෙන විදිහට හදලා තියෙන එකම programming language එක තමයි JavaScript. ඒ වගේම most popular
වැඩ කරන්න ලේසි හොඳම programming language එක web based වලදී javascript හරි අපිට මේ වගේ animated ඒව හදන්න පුළුවන් functions හරි මේ පැත්තේ තියෙනවා slide shows හදන්න පුළුවන් carousel කියලා අපි කියනවා ඒව හදන්න පුළුවන් එතකොට form එකක් ගත්තොත් form validation ගොඩක්ම ඕන කරන දෙයක් තමයි form validation හරි ඔයගොල්ලෝ දැකලා ඇති password එහෙම ගහද්දී කියනවා මේකේ තියෙන්න ඕනේ capital letters numbers තියෙන්න ඕනේ special characters තියෙන්න ඕනේ එකක් upper case එකක් lower case නේ මේ ඔක්කොම කරන්නේ මොකෙන්ද මේ javascript කියන language එකෙන් තමයි මේව කරන්නේ හරි එතකොට කලර්ස් වෙනස් කරන එක මේ හැමයක්ම අපිට javascript වලින් කරන්න පුළුවන් එතකොට credit card payments methods යද්දී ඒවට ඕනේ වෙනවා එතකොට මේ වගේ web application එකක් ගත්තොත් website එකක් ගත්තොත් website එකක් animations වලින් තියෙද්දි ගොඩක් attractive visitors ලට හරි normal නිකන් අර පඹයක් වගේ අපි informations ටික විතරක් දුන්නොත් ටිකක් boring ඊට වඩා පොඩි animation look එකක් එක්ක යද්දී slides එනවා pop-up box එනවා alerts box එනවා හරි ගොඩක් animated වෙද්දී ටිකක් එයා කැමති මේකේ ඉන්න එතකොට අපිට ගොඩක් client ල attract කරලා තියාගන්න පුළුවන් හරි එතකොට මේ javascript පාවිච්චි කරලා අදපු website එකක් බලන්න ඒක කොච්චර කියන්නේ mouse එක අරන් ගියපුවාම animated වෙද්දී ගොඩක් ලස්සනයි එක normal මෙහෙරවට වඩා ඉතින් ඔය වගේ දේවල් අපිට javascript javascript libraries තියෙනවා jQuery ගොඩක්ම පාවිච්චි කරන එකක් එතකොට අපිට මේක දාන්න පුළුවන් scripts කියලා tags තියෙනවා ඒ scripts tags ඇතුලේ අපිට වෙනම ලියන්නත් පුළුවන් external වෙනම file එකක් විදිහට ලියලා ඒක මුළු website එකටම අපිට ඕන තැන්වලදී පාවිච්චි කරන්න පුළුවන් ඒ වගේම තනි page එකකට අපිට javascript පාවිච්චි කරන්න පුළුවන් එතකොට බලන්න මේ image එක දිහා HTML හරියට skeleton එකක් වගේ අපි ඒකේ structure එක විතරයි හදාගන්න අපි උද්ගලයේගේ structure එක හදනවා CSS කියන්නේ එයාට අපි දෙනවා ඇඳුම් ඇඳගන්න කියලා අපි colorful කරනවා JavaScript function එතකොට දැන් මං කියේ පඹයක් වගේ කියලා එතකොට මෙයාගේ කිසිම function එකක් නැහැ මෙයා මෙහෙම functionality කියන්නේ මෙයා movement කරනවා animations වෙනවා එතකොට මේ තුන අනිවාර්යයෙන්ම front end development වලදී අනිවාර්යෙන් ඕනි කරන languages තුනක් ඊළඟට අපි යමු back end development වලට ඒකෙදි අපිට ඕනි කරන උදම language එකක් තමයි PHP කියන්නේ PHP versions අවිලා තියෙනවා ඒකේ latest version එක දැන් තියෙන්නේ PHP 7 කියන version එක right PHP කියන්නේ PHP hypertext preprocessor කියන එක ඒ වගේම මේක ඇයි මේක මෙච්චර famous වෙන්නේ අනිත් languages server side languages වලට වඩා එකක් මේක open source scripting language එකක් ගොඩක් කට්ටිය පාවිච්චි කරනවා මේක ෆ්‍රී තියෙන්නේ හරි තල්ලි දීලා ගන්න ඕනේ අපිට ෆ්‍රී PHP ගන්න ඕනේ එතකොට මේක server එකක තමයි වැඩ කරන්නේ normal machine එකක වැඩ කරන්නේ අපි server එකක් through ඇතුලේ තමයි වැඩ කරන්න තියෙන්නේ එතකොට මේක ෆ්‍රී අපිට download කරන්න පුළුවන් ෆ්‍රී පාවිච්චි කරන්න පුළුවන් it is powerful enough to be at the core of the biggest blogging system on the web wordpress එකම පාවිච්චි කරන්නේ PHP Facebook ලෝකේ තියෙන හොඳම social media network එක හොඳම business e-commerce website එක Facebook උනත් පාවිච්චි කරන්නේ PHP කියන programming language. ඒකයි අපි මේ අනිත් ඒවාට වඩා PHP ගණන් ගන්න ඕනේ වැදගත් කරන්නේ. ඒ වගේම it is also easy enough to be beginners first server side language. Beginners ලට ඕගොල්ලෝ මේක ගැන කිසිම දෙයක් දන්නේ නැත්නම් PHP තමයි හොඳම programming language එක ඔයගලන්ට server side development කරදී. ඉගෙන ගන්න ලේසි, syntax ලේසි, අමාරු නෑ. හරි. එතකොට PHP ඇතුලේ අපිට HTML, CSS, JavaScript, PHP මේ ඕන දෙයක්
PHP ඇතුලේ කරන්න පුළුවන් ලියන්න පුළුවන්. එතකොට PHP හැමතිස්සෙම වැඩ කරන්නේ සර්වර් එකක. අපේ මැෂින් එකක normal ඕගලන්ගේ මැෂින් එකක බෑ. පුළුවන් සර්වර් එකක්. හරි. එතකොට PHP වල ෆයිල් එක්ස්ටෙන්ෂන් එක .php කියලා තියෙන්නේ. එතකොට මේ PHP වලට මොනවද කරන්න පුළුවන්? PHP can generate dynamic web content. වෙනස් වෙන පිටු web pages dynamic කරන්න පුළුවන්. වෙනස් වෙන විදිහට pages හදන්න පුළුවන්. ඒ වගේම server එකක තියෙන file එකක් අලුතෙන් හදන්න පුළුවන්. තියෙන එකක් open කරන්න පුළුවන්, තියෙන එකක් කියවන්න පුළුවන්, ඒකට අලුතෙන් data ලියන්න පුළුවන්, delete කරන්න පුළුවන්, close කරන්න පුළුවන්, ඒ වගේ දේවල් කරන්න පුළුවන්. collect data කරන්න පුළුවන්. data එකතු කරගන්න පුළුවන් file එකක තියෙන ඒවා. cookies කියලා තියෙනවා ඒවා client ගේ machine එකට send කරන්න පුළුවන්, receive කරගන්න පුළුවන්. ඒ වගේම database එකක් ගත්තොත් database එකක තියෙන data add කරන්න පුළුවන්, delete කරන්න පුළුවන්, modify කරන්න පුළුවන්, මේ ඕන දෙයක් කරගන්න පුළුවන්. එතකොට user access control කරන්න පුළුවන්, restrict කරන්න පුළුවන්, authentication then username password වලින් control කරලා තියෙන්නේ. හරි, ඔයාගේ Facebook account එකෙන් ඔයාට ඕනේ ඒවා ටික විතරයි ඔයාට control කරන්න දෙන්නේ. හරි. online banking system එකක් ගත්තොත් client ලට වෙනම access එකක් තියෙනවා, staff එකේ ඉන්න employees ලට වෙනම access එකක් තියෙනවා. ආයෙ data security වලදී encrypt data තියෙනවා. data encrypted කරලා යන security වලට හොඳම programming language එකක්. ඒ වගේම runs on various platform. ඕනම platform එක මේක වැඩ කරනවා. Windows, Linux, Unix, Mac ඕනම එකක වැඩ කරනවා. PHP is compatible with almost all servers used today. හරි. ගොඩක්ම අපි server එකක් පාවිච්චි කරන්න server එකක් ඇතුලේ තමා PHP and PHP ඕනම එක compatible. Apache IIS කියන ඕනම එක comfortable. Download කරගන්න free තියෙනවා. ඕනම range එක database එකක් එක්ක support කරනවා. හරි. Wide range support a wide range of database ඕනම database එක support කරනවා. පාවිච්චි කරන්න ලේසි. පොඩක් PHP 7 කලින් ඒවට වඩා ගොඩක් speed response එකක් දෙනවා. error handling වලට ලේසි. type declarations වලදී function arguments අපි ඒවා ඒ PHP කරනකොට අපි කතා කරමු. හරි. එතකොට PHP ඕගොල්ලෝ ප්‍රෝග්‍රෑමර් කෙනෙක් විදිහට PHP ඔයගොල්ලෝ වැඩ කරනකොට ඔයගලන්ට ඕනේ කරනවා මෙන්න මේ දේ. Find the most host with PHP and MySQL support. PHP MySQL support කරන web server එකක් ඔයගොල්ලෝ හොයාගන්න ඕනේ. Install a web server on your own PC and then install PHP and MySQL. එතකොට PHP MySQL වලට අපි එකට ගැලපෙන server එකක් අපි අපේ machine එකේ test කරලා බලන්න අපි install කරගන්න ඕනේ. I think commonly used when a servers softwares ටිකක් තියෙනවා. එකක් තමයි WAM server කියන්නේ. WAM කියන්නේ Windows. A කියන්නේ Apache server එක. P කියන්නේ PHP. M කියන්නේ MySQL. එතකොට මෙන්න මේ software package එකේදී හරි Windows වලට install කරන්න use කරන්නේ Apache කියන server එකයි. PHP free තියෙනවා. Apache server එකත් free, MySQL කියන database එකත් තියෙනවා. ඒකට මේ තුනම එකට තියෙනවා. අපිට මේක install කරගත්තොත් ලේසි. LAMP කියන්නේ ඕගොල්ලෝ use කරන Linux operating system එකක් නම් Linux වලට Apache, MySQL, PHP, Perl, Python ඒ ඔක්කොම තියෙන application එක මේක. XWAM තව එකක්. WAM වගේම හරි Apache MySQL PHP තියෙන තව software package එක. එතකොට මේ තුනෙන් එකක් ඔයගලගේ operating system එක අනුව install කරගත්තොත් ඔයගලන්ට ඔයගලගේ machine එක server එකක් විදියට පාවිච්චි කරලා PHP try කරන්න පුළුවන්. ඊළඟට අපි බලමු MySQL කියන්නේ මොකද්ද? අපිට full stack developer කෙනෙක් විදියට වැඩ කරද්දී අපිට ඕන කරන තව එකක් තමයි MySQL කියන්නේ.
databases එතකොට අපි online applications හදද්දී අනිවාර්යෙන් අපිට ඕනේ කරනවා database එකක්. හරි. database එකේ තමයි අපි හැම information එකක්ම හැම data එකක්ම තොරතුරක්ම save කරලා තියාගන්නේ. එතකොට ඒක MySQL කියන්නේ relational database management system එකක් open source, ඒ කියන්නේ free තියෙන්නේ. ඕනම කෙනෙකුට free download කරගන්න පුළුවන්. අර මං කිව්ව BAM, XBAM, LAMP කියන softwares වලින් free අපිට ඒ ටික install කරගන්න පුළුවන්. Ideal for both small and large application. පොඩි applications වලට large application එකට ඕනම එකට support කරනවා. Very fast, reliable, scalable and easy to use. Cross platform ඕනම platform එකක වැඩ කරනවා. Compatible with ANSI American National Standard Certificate Standard එකට තියෙන්නේ හදලා තියෙන්නේ 1995 තමයි first release වෙලා තියෙන්නේ. ඒකට අපි මේක support කරනවා develop distribute and supported by මේ ඔක්කොම updates වෙන්නේ Oracle organization එකෙන් තමයි යන්නේ. ඒකට බලමු අපි කවුද MySQL දැන්ට ලෝකෙ වැඩියෙන්ම පාවිච්චි කරන කට්ටිය. Huge website like Facebook, Twitter, Airbnb, Booking.com, Uber, GitHub, YouTube මේ ඔක්කොම පාවිච්චි කරන්නේ MySQL සහ PHP. Content management system like WordPress, Drupal, Joomla, Kantao මේ ඔක්කොම MySQL පාවිච්චි කරන a very large number of web developers around the world. ගොඩක් developersලා පාවිච්චි කරන්නේ MySQL. ඒ වගේම server side language එකක් විදිහට පාවිච්චි කරන්නේ PHP. තව ගොඩක් තියෙනේ අතරින් number 1 තියෙන්නේ ඔය දෙක database ගත්තොත් MySQL, server side language එකක් විදිහට ගත්තොත් PHP. එතකොට ඕනම කෙනෙක් website එකක් develop කරද්දී අර කලින් front end development වලදී පාවිච්චි කරපු languages තුන පාවිච්චි කරනවා HTML, CSS, JavaScript. එතකොට මේ front end වලදී අර තුනයි මේ දෙකයි අනිවාර්යෙන් වැදගත් වෙනවා. ඊට අමතරව ඒවැ තියෙන technologies තියෙනවා. libraries තියෙනවා. jQuery කියන්නේ JavaScript වල library එකක්. bootstrap කියන්නේ CSS වල framework එකක්. එතකොට මේකෙන් development speed time එක වැඩි කරනවා. අපිට ඉක්මනට වැඩ development වලට අපිට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට MySQL වලින් RDBMS database program, server side scripting language එකක්, PHP, SQL to get data you want, SQL අපි MySQL වලින් අපිට ඒ server side එකේ ඒවා use කරන්න පුළුවන්. HTML, CSS අපි page එකක් ලස්සන කරන්න පාවිච්චි කරනවා. JavaScript අපි ඒකේ function එක වැඩි කරන්න, functionalities වැඩි කරන්න අපි JavaScript පාවිච්චි කරනවා. එතකොට මේ ටික ඔයගොල්ලෝ දැනගත්තොත් හරිද? ඊට අමතරව Ajax, jQuery, JSON කියන technologies frameworks අපි ඉගෙන ගත්තොත් ඔයගලන්ට 100% qualified full stack developer කෙනෙක් වෙන්න පුළුවන්. හරි. CSS, HTML, JavaScript, Bootstrap කියන එකත් ඒ වගේම PHP, MySQL ගත්තොත් ඔයා completely full stack developer කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට around එතකොට මේ කාල සීමා තුළ මෙතනින් ඉස්සරහට ඒ කියන්නේ මේ කාල සීමාවේදී මිනිස්සු ගොඩක් හුරු වෙනවා web applications වලට, websites වලට හුරු වෙනවා. එතකොට websites වලට web application development වලට market එක වැඩි. අද මොහොමත් company එකක වැඩ කරනවා web application development ලොකු orders ප්‍රමාණයක් මේ වෙද්දී එනවා daily අපිට websites වලට web applications වලට. ගොඩක් lockdowns වලදී web applications වලට ගොඩක් calls එනවා, inquiries එනවා. මොකද ඒගොල්ලන්ගේ business එක මේ lockdown corona
සංගතයත් එක්ක කරගන්න අමාරු වෙනවා. එතකොට ගොඩක් සක්සස් එක තියෙන දැන් වෙබ් ඇප්ලිකේෂන්ස් එක හින්දා ගොඩක් ඒවට තියෙන හොඳ ජොබ් මාකට් එකක්. ඔයගොල්ලෝ ප්‍රොෆෙෂන් එකක් විදිහට කරනවා නම් හොඳ ජොබ් මාකට් එකක් ඉස්සරහට දැන්ටමත් හැදිලා තියෙන ඉස්සරහට මීට වඩා වැඩි ප්‍රමාණයක් හැදෙයි කියලා හිතනවා. ඉතින් අපි ඉවර කරනවා. සියලුම දෙනාටම ස්තුතියි මේ වෙබිනාර එකට සහභාගී වුණාට. සියලුම දෙනාට සුබ දවසක්.